සුබ සන්ධ්‍යාවක් සියලුම ආගමික නායකයන් නියෝජිතයන් ප්‍රමුඛ ආදරණීය ඔබ සැමගෙන් අවසරයි අපේ රටේ ජනාධිපතිතුමාට මේ වෙනකොට තමන්ගේ වාසකම අහිමි වෙනවා උන්නේ දැන් රනිල් වික්‍රමසිංහ නෙවෙයි මිලියන 22ක් ජනතාව කියන්නේ ඒ ඉන්නේ රනිල් රාජපක්ෂ කියලා. මම හිතන්නේ සංකේතය පෙර නොවූ අදහසක් මේ රටේ පුරවැසියන් සාක්ෂාත් කරගෙන තියෙන බව හෙළිකරන එක. ඔබ දන්නවා මේ ඉන්නේ අපේ රටේ වෘත්තීය සමිති නායකයෝ. අනිල් වික්‍රමසිංහ දැන් පටන් අරගෙන අරගලේ නියමුවන් සාමාජිකයන් වෘත්තීය සමිති නායකයන් සිරගත කරන්න අත්අඩංගුවට ගන්න. ඔහු දන්නේ නැති එක දෙයක් තියෙනවා. ජෝෂප් ස්ටාලින් ඒ වගේම කොසත්ේ මහනා මහඳුරු ප්‍රමුඛ මේ අත්අඩංගුවට පත් වුණු පත් වෙන්න නියමිත සියලුම දෙනා පොදු පුද්ගලයන් නෙමෙයි. වෘත්තීය සමිති නායකයෙක් කියලා කියන්නේ සංකල්පයක්. අදහසක් වෘත්තීය සමිති නායකයෙක් අත්අඩංගුවට ගන්න බෑ. අත්අඩංගුවට අරන් ඉවර කරන්න බෑ. ඒක තමයි දන්නේ නැත්තේ දිවුරුන් දීලා එළියට එන දවසේ මිනිස්සු හම්බ වෙන්නේ නැතුව ත්‍රිවිධ හමුදාව හම්බ වෙච්ච රනිල් වික්‍රමසිංහ. ਉਹ හොඳට දන්නවා ඔහුට මිනිස්සු හම්බ වෙන්න බෑ කියලා. ඇයි? ඔහුට ජනමතයක් නැති හින්දා. මේ රටේ ජනතාව පත් කරගන්න නැති හින්දා. ඒ නිසා ඔහුට තියෙන එකම ආරක්ෂාව ත්‍රිවිධ හමුදාව එහෙම නැත්නම් ඔහු සේනාධිනායකයන් නිසාම ඔහුගේ අනපිළිපදින හමුදාව පොලිසිය පමණයි. මේක ඉතාම වැරදි තක්සේරුවක්. මේක ඉතාම වැරදි තක්සේරුවක්. මේ රටේ මහ ජනතාවගේ බලය හරියට තක්සේරු කරගත්තේ නැති ඒ විපාක මේ රටේ රාජ්‍ය නායකයෝ අත් විඳලා තවම මාසයක් හමාරක් ගිහිල්ලා නැහැ. හිතවතුනි අපේ රටේ පුරවැසි ජීවිත අද වැටිලා තිබෙන තැන මේ බොහෝ දෙනෙක් අර්ථකථනය කරන්නේ ආර්ථික මානයෙන් පමණයි. මගේ ක්ෂේත්‍රයේ අධ්‍යාපනයේ ඔබ දන්නවද මේ රටේ අධ්‍යාපනයේ බිඳ වැටලා තිබෙන හැටි? විශ්වවිද්‍යාල වැහිලා, පාසල් වැහිලා, පසුගිය ගුරු වර්ගලේදී වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවලදී පාසල් වැහුණාම මේ මහින්ද ජයසිංහලා, ජෝෂප් ස්ටාලින්ලා කොටු කරන්න උත්සාහ කළා. දැන් අපේ පුරවැසියන් කල්පනා කරන්න ඕන සුවහසක් ජනතාවගේ දරුවන්ට අධ්‍යාපනය වැළකීලා තිබෙන්නේ කාගේ වරදකින්ද කියලා. ඒක සුළුපටු අහිමිවීමක් නෙවෙයි. විශ්වවිද්‍යාලවල තත්ත්වය සම්පූර්ණයෙන් ඉවරයි. ඒක හංගන්න බෑ. වෛද්‍ය පීඨ වගේ දැන් දෙහිවින්ම අසරණ වෙලා තිබෙනවා. මාර්ගගත ක්‍රමය මානව ශාස්ත්‍ර වගේ විෂයකදී ගන්න දෙයක් නෑ. සම්පූර්ණ අසාර්ථකයි. පෙර පාසල දරුවන් තමගේ ජීවිත ගෙවන්නේ ගුරුවරුත් එක්ක නෙවෙයි. මතක තියාගන්න හිතෝතුනි අපට අහුවෙන්නේ ආර්ථික නියතිය විතරයි. අපි මනින්නේ ඒ මින්මින් විතරයි. මේ රටේ පුරවැසියන් තමන්ගේ ජීවිතවලට තිබෙන මේ තර්ජනය හරියට වටහා ගත්ත මොහොතක ජූලි 9 කොළඹට එකතු වෙච්ච වගේ ජනතාවක් නෙවෙයි දුෂ්ට රාජ්‍ය නායකයන් ඉන්න තැනට එන්නේ. ඒක තමයි ඒ අවබෝධය තමයි අවුරෝරාව. ඒ අවබෝධය තමයි වැඩි මුරය අරගලේ. අරගලේ කියන වචනය තමන්ගේ දෛනික කටයුත්තක් බවට අදපත් වෙලා තිබෙනවා. අරගලේ විශාලම ජයග්‍රහණයක් ඒක. අපි ගමින් ගමට මේ සියලු දෙනා යන්න සූදානම්. මිනිස්සු මුණ ගැහිලා මේක තේරුම් කරලා දෙන්න. අපේ රටේ අධ්‍යාපනය වගේ ක්ෂේත්‍ර අවුරුදු 20කින් 30කින් දැන් තියෙන්නේ ආපස්සට ගිහිල්ලා අධ්‍යාපනයේ පිළිවෙත සම අවස්ථාව දිවිහිලා මේ සියලු වැරදි වලට හිතවතුනි මා මිට පෙරත් දවසක් කියුවා මේ සියලු වැරදි වලට සියලු අපරාධ වලට සාහසික අපරාධ වලට හරියට දඬුවම් දුන්නොත් රාජපක්ෂලා වික්‍රමසිංහලා මතක තියාගන්න අවුරුදු 1000 ගාණක් බන්දනාගාර ගත කරන්නට වුණ. එහෙනම් ගෞරවනීය ඔබ පුරවැසියන්ට මේ කියන්නේ මේ පුරවැසි ආඥාව ඔබේ බලය හැටියට වටහා ගන්න. ජනනීයම කලාකරුවෝ කියන මගේ ආයතනය, මගේ සංවිධානය ලංකාවේ රාජ්‍ය සම්මානලාභී ලේඛකයෝ,
චිත්‍රපටි කරු, වේදිකා නාට්‍යකරු, ටෙලි නාට්‍යකරු, පුවත්පත් කලාවේදීන්, චිත්‍ර ශිල්පීන් විශාල ප්‍රමාණයක් නියෝජනය කරනවා. ඒ සියලු දෙනාගේ වෘත්ති නැහිරිලා වෘත්තියක් කියන්නේ ආදායමක් උපදවන දෙයක් හැටියට ඔබට පෙනුනට කලා ශාස්ත්‍රයේ මේ හැකිලිම කලාක්ෂ සංස්කෘතික ශාස්ත්‍රයේ මේ බිඳවැටීම ප්‍රචණ්ඩත්වයේ හැටියට මහජන පුරුෂාර්ථ බිඳවැටීමක් හැටියට තව නොබෝ කලකින් සම්මුඛ වෙනවා. අනේ ඒකට මූණ දෙන්න ඔබ ලැහැත්ති වෙන්න ඕන. ඒ නිසා මීට වඩා ඉදිරියට මම කතා කරන්නේ නැහැ. අද නිදහස් කතු රාජ්‍යයේදී මේ සම්මත කරගත්තු ප්‍රඥප්තිය වරදවා වටහා ගන්නපා කියලා අපි රනිල් වික්‍රමසිංහ එහෙම නැත්නම් රනිල් රාජපක්ෂ ආණ්ඩුවට යෝජනා කරන්න කැමති. මේක හරියටම තක්සේරු නොකළොත් අර ලක්ෂ ගණන් සංඛ්‍යාත සෙනගක් එදා කොළඹට එකතු වෙච්ච වෙලාවේ ඉස්සර වෙලාවම රජගෙදරට ඇතුල් වෙච්ච කෙනා දැන් අත්අඩංගුවට ගන්නවා. ජනාධිපති පුටු ආයිති මිනිස්සුන්ට තමයි. ඒක මිනිස්සුන්ට තමයි ආයිති. ඒක මිලියන 22ක් වාඩි වෙන්න බැරි හින්දා තමයි ඒක මිනිහෙක් කෝරළයවල තියෙන්නේ ජනතා පරමාධිපත්‍ය මගින්. ඉතින් එහෙම ජනතාවගෙන් කෙනෙක් ඒ පුටුවේ වාඩි වීම අමන්ත හිමි පුටුවේ වාඩි වීම මොන නීතියටද ඒක එරෙහි වෙන්නේ? අනිත් එක ඒ වගේ මහජන අරගලයක වැරදි කරුවන් සොයනවා කියන්නේ අතිශය දුෂ්ට ඒ වගේම මුග්ධ දෙයක්. අපේ රට දරිද්‍රතාවය ගිලිලා ඉවරයි. අපේ රට මුක්තභාවයේ ගිල්වන්න ලැහැස්ති වෙන්න එපා. අපි මේක මිනිසුන්ට තේරුම් කරලා දෙනවා. දවසක් දවසක් පාසා තේරුම් කරලා දෙනවා. ඒ නිසා අන්න ඒක තේරුම් ගත්ත ජනතාව මේ මහජන ප්‍රඥප්තිය ඉෂ්ට කරන දවසේදී මම කියන්නේ රනිල් වික්‍රමසිංහට නැවත හැංගිලාවත් කිසිම තැනක මම කියන්නේ බේරෙන්න හම්බෙන්නේ නැහැ. ඒ නිසා වෘත්තීය සමිතිය සංධානයේ හැටියට මේ හදලා තියෙන්නේ ලංකාවේ හොඳම සටන් මධ්‍යස්ථානය. අපි පුරවැසියෝ බදු ගෙවන අපට තමයි අයිතිය තියෙන්නේ මේක ප්‍රශ්න කරන්න. අපට නෙවෙයි නම් කාටද අයිතිය තියෙන්නේ? සාමාන්‍ය පෙළවත් සමත් නැතුව චණ්ඩි හැටියට පාර්ලිමේන්තුවට රිංගගත්ත මිනිස්සුන්ට අයිතිය තියෙන්නේ මේක ආරක්ෂා කරන්න. අන්න මම දැක්ක පෝස්ට් එකක් පළ වෙනවා. එලිමහනේ දිනෝදාහක් බලන් ඉඳි පාර්ලිමේන්තුවේ මයික් කඩපු වයර් ගලවපු පොදු දේපළ හානි කරපු චණ්ඩි ටික වහාම ඕනෑ කර තිබේ කියලා පුරවැසියන් දාලා තිබුණ පෝස්ට් එකක්. දැන් නීතිඥවරු සහ විනිශ්චයකාරවරුන්ගේ වැඩේ තමයි ඒක තීරණය කරන්නේ. ඒ නිසා මගේ අදහස් දැක්වීම මෙතනින් නවත්වනවා. විශාල විශ්වාසයක් ඒකාබද්ධ ජනතා ව්‍යාපාරයේ වෙනුවෙන් අවමින් ඒකාබද්ධ ජනතා ව්‍යාපාරයේ ඉදිරියට තියෙන හැම අඩියක් වෙනුවෙන්ම පුරවැසියන් හැටියට ඒ වගේම ජනයේම කලාකරුවන් හැටියට අපගේ නොමද සහයෝගය මේ වෙනුවෙන් පළ කරන බව සඳහන් කරමින් මහජන අරගලයට ජය වේවා කියමින් මෙහෙම වෙනවා. බොහොම ස්තුතියි.